සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ පුම්බාචරියාති බුච්චරේ ආහුනෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා තස්මාහිනේ නමස්සෙය්‍ය සංකරෙය්‍යච පණ්ඩිතෝ අන්නේන අතපානේන වත්තේන සයනේන ච උච්ඡාදනේන නහාපනේන පාදානං දෝවනේන ච තායනං පාරිචරියාය මාතා පිතුසු පණ්ඩිතා ඉදේවනං පසංසන්ති පෙච්ච සංගේ පමෝදතිති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ මෞපියවරුන්ගේ ගුණ දේශනා කරමින් දේශනා කරන්නට යෙදුණු අංගුත්තර නිකායේ තික නිපාතේ චතුක්ක නිපාතේ වගේම ඉතිවුත්තක පාලියෙහි දැක්වෙන මෞපිය ගුණ ප්‍රතිසංයුක්ත ගාථාවක් තමයි මාතෘකා වශයෙන් තබන්නට යෙදුණේ. මේ ගාථාවෙන් කියවෙන්නේ මෞපියවරුන්ගේ ගුණ සහ ඒ මෞපියවරුන්ට දරුවන් විසින් අනුග්‍රහ දැක්විය යුතු ආකාරය. සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ සාරා සංඛීය කල්ප ලක්ෂයක් තරම් කල් පාරමිතා ධර්ම පූරණය කරලා තුසිතපුරෙන් චුත වෙලා මායා දේවියගේ කුස පිළිසිඳාරගෙන වෙසප්පුන් පොහෝ දවසේදී කිඹුල්ලත් පුරේදී ලෝ එළිය දැකලා 16 වෙනි වියේදී ඝර බන්ධනයකට සරණ බන්ධනයකට පත් වෙලා 29 වෙනි අවුරුද්දේදී රාහුල භද්‍ර කුමාරයා උපන් දවසේදී මහාබිනිෂ්ක්‍රමණය කරලා සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට 35 වෙනි අවුරුද්දේදී වියේදී සව් කෙලෙසුන් නසා වාසනා සහිත සකල ක්ලේශයන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ පිංගුතුනි ඥානයේ තියෙන පරතරයට පත්වීම. සම්මා සම්බුද්ධත්වයට වඩා ඉහළ වූ ඥානයක් මේ ලෝක ධාතුෙහි ලබන්නට බැයි තමයි ඥානයේ පරතර. ඒ ඥානයේ දෙවියෙක් විසින් දීපු ඥානයක්වත් වාසනාවකට ලැබිච්ච දෙයක්වත් නෙවෙයි. තමන් වහන්සේම සාරා සංකේහිය කල්ප ලක්ෂයක් තරම් කල් දියුණු කරන ලද ගුණධර්මවල ප්‍රතිඵලයක් ලෙස අධිගමනය කරපු තත්වයක්. සම්මා සම්බුදුවරයෙක් මම එකෙන් බලාපොරොත්තුනේ කියන්නට සම්මා සම්බුදුවරයෙක් යම් කරුණක් බැරෑරුම් කොට දේශනා කරනවා නම් යම් ගුණයක් වර්ණනා කරනවා නම් ඒකාන්තයෙන්ම බැරෑරුම් ගුණයක් වර්ණා ලැබිය යුතු ප්‍රශංසා ලැබිය යුතු ගුණයක්. බුදුවරුන්ගෙන් ප්‍රශංසා ලැබනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි ලෙහිසි කරුණක් නෙවෙයි. බුදුවරයෙක්ගේ මුවින් යම් කෙනෙක් මේ ගුණ කඳක් මේ සැබවින්ම උපස්ථාන කළ යුතු කෙනෙක් උපස්ථාන කිරීමට උපස්ථාන කරලා පිරිමහන්නට අපහසු ඒ ණය ගෙවන්නට අපහසු කෙනෙක් කියලා ප්‍රකාශ වෙනවා නම් ඒ කාන්තේම ඒ පුද්ගලයා විශේෂ පුද්ගලයෙක් විය යුතුයි. ඒකෙන් මම අදහස් කරේ බුදු මුවකින් වර්ණනා වෙච්ච දෙයක් එසේ මෙසේ දෙයක් නොවනවා කියන එකයි. බුදුරජාණන් නිකං ගුණ වර්ණනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගතුනි
දින්නාහම් භික්කවේ න සුප්පටිකාරං වදාමි කතමේසං දින්නානං මාතුච පිතුච. මහණෙනි, මේ ලෝකයේහි ප්‍රතිඋපකාර දක්වන්නට ඉතාම දුෂ්කර පුද්ගලයෝ දෙදෙනෙක් මම දකිනවා. ප්‍රතිඋපකාර කරලා කියනවා කියන්නේ අපිට උපකාරයක් කර නිසා ප්‍රතිඋපකාරයකට පිරිමහන්නට, නැත්නම් ඒ ගුණය පිරිමහන්නට අපි නැවත උපකාර කරනවා නම් ඒ උපකාර කරලා පිරිමහන්නට අපහසු පුද්ගලයෝ දෙදෙනෙක් මම ලෝකයේ දකිනවා. කවරෙක්ද? මාතුච පිතුච, මවට සහ පියාට. හේතුව මොකද්ද? හේතුව බුදුරජාණන් වහන්සේ අර ගාථා වලින් දේශනා කරන්නට යෙදුණා. ඒක සූත්‍ර පාඨයක්. ඒ සූත්‍රයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සබ්‍රක්මකානි භික්කවේ තානි කුලානි යේසං පුත්තානං මාතා පිතරු අජ්ජාගාරෙන් අජ්ජාගාරේ පූජිතා හොಂತಿ. මහණෙනි, යම් නිවසක යම් කුලයක යම් පවුලක දරුවන් විසින් මව්පියවරුන් පූජාවට ලක්වෙනවා නම්, මව්පියවරුන් රැකබලා ගන්නවා නම්, මව්පියවරුන්ට අනුග්‍රහ කරනවා නම් ඒ කුලයේ පවුල මම සබ්‍රක්මක කුලයක් සබ්‍රක්මක පවුලක් ලෙස හඳුන්වනවා. සපුබ්බ චරියකානි භික්කවේ තානි කුලානි යේසම් පුත්තානං මාතා පිතරෝ අජ්ජාගාරේ පූජිතා හොಂತಿ. මහණෙනි, ඒ වගේම යම් කුලයක නිවසක දරුවන් විසින් දෙමව්පියන්ට පූජා සත්කාර කරනවා නම්, අනුග්‍රහ කරනවා නම් එවන් වූ කුලයක් පූර්වාචාර්යවරුන්ගෙන් යුක්ත වෙච්ච කුලයක් ලෙස මම හඳුන්වනවා. සපුබ්බ දේවතානි භික්කවේ තානි කුලානි යේසං පුත්තානං මාතා පිතරෝ අජ්ජාගාරේ පූජිතා හොಂತಿ. මහණෙනි, යම් කුලයක පවුලක දරුවන් විසින් දෙමව්පියෝ දෙදෙනා පූජාවට ලක්වෙනවා නම්, අනුග්‍රහයට ලක්වෙනවා නම් එවන් වූ කුලයක් දෙවියන් පූර්ව දෙවියන් සහිත වූ කුලයක් ලෙස මම හඳුන්වනවා. සාහු නෙයකානි භික්කවේ තානි කුලානි යේසං පුත්තානං මාතා පිතරෝ අජ්ජාගාරේ පූජිතා හොಂತಿ. යම් කුලයක මහණෙනි, යම් පවුලක මහණෙනි, මව්පියවරු දෙදෙනා පූජාවට ගරු සම්මානාවට ලක්වෙනවා නම් එවන් වූ කුලයක් එවන් වූ පවුලක් ආහු නෙයයන්ගෙන් යුක්ත වෙච්ච කුලයක් ලෙස මම හඳුන්වනවා. බ්‍රහ්මාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං. මහණෙනි, බ්‍රහ්ම කියලා කියන්නේ මේ මව්පියවරු දෙදෙනාට කියන තව නමක්. පුබ්බාචරියාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං. පූර්වාචරියවරු කියන්නේ මේ මව්පියවරුන්ට කියන තව නමක්. පුබ්බ දේවතාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං. පූර්ව දෙවිවරු කියලා කියන්නේ මේ මව්පියවරුන්ට කියන තව නමක්. ආහු නෙයාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං. ආහු නෙය කියලා කියන්නේ මව්පියවරුන්ට තව නමක්. නම් හතරක් කියවුණා. මොකද්ද? බ්‍රහ්ම, පූර්වාචරිය, පූර්ව දේවතා, ආහුනෙය්‍ය. බ්‍රහ්ම, පූර්වාචරිය, පූර්ව දේවතා, ආහුනෙය්‍ය. තං කිස්ස හේතු කවරක් නිසාද? මහණෙනි, බහූපකාරා බහුකාරා භික්කවේ මාතා පිතරෝ පුත්තානං ආපාදකා පෝසකා ලෝ ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ. මහණෙනි, කවර හේයින්ද මේ මව්පියවරු දෙදෙනා දරුවන්ට බහු උපකාරයි බොහෝ උපකාරැත්තෝ? ආපාදකා, මේ දරුවන්ගේ ජීවිතේ රක්ෂා වී පවතින්නේ මව්පියවරු දෙදෙන නිසා. පෝසකා, දරුවන් පෝෂණය කළේ මව්පියවරු. ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ, මේ ලෝකයේ හරි වැරද්ද පෙන්වා දුන්නේ මව්පියවරු. ඒ නිසා මේ මව්පියවරුන්ට ප්‍රතිඋපකාර දක්වනවා කියන එක ලිහිසි නැහැ. අපි මේ පද හතර විසඳා ගන්නට ඕනේ, විමසා ගන්නට ඕනේ. මොකද්ද මේ බ්‍රහ්ම, පූර්වාචරිය, පූර්ව දේවතා, ආහුනෙය කියලා හැඳින්වුවේ? ඒ පද හතර අපි තේරුම් ගන්නකොට දෙමව්පියෝ දෙදෙනාගේ තියෙන ಗುಣ මහත්ය අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා ඒ තුලින් අපිට තේරුම් ගන්නට පුළුවන් ඇයි සම්මා සම්බුදුවරයෙක් වගේ පුද්ගලෙක්, උත්තම සත්වෙක් දෙමව්පියන්ට උපස්ථාන කිරීම, දෙමව්පියන්ට අනුග්‍රහ කිරීම, දෙමව්පියන් රැකබලා ගැනීම මෙතරම් උසස් කොට වර්ණනා කරන්නට යෙදුනේ කියන එක. බ්‍රහ්ම කියලා කියන්නේ පිංගුතුනි ශ්‍රේෂ්ඨ වාචී වචනයක්. ශ්‍රේෂ්ඨත්වයේ හඟවන වචනයක් තමයි බ්‍රහ්ම, බ්‍රහ්ම කියලා කියන්නේ. අපේ ධර්මයේ හැටියට සතර අපායක් කියලා එකක් තියෙනවා. තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුරනිකාය, නිරය කියලා. සුගති ලෝකයක් ලෙස මනුස්ස ලෝකයේ පවතිනවා. ඊට අමතරව සාමාන්‍ය මනුස්සපතේ ඉක්මවපු, මනුෂ්‍ය දෘෂ්ටියේ ඉක්මවපු සියුම් ශරීර ඇති
දෙවිවරු කොට්ටාසයක් සිටිනවා. ඊටත් වඩා ඉහළ බ්‍රහ්ම කියලා සත්ව කොට්ටාසයක් ඉන්න. මේ බ්‍රහ්මත්වයට පත්වන්නට නම් යම් කෙනෙක් කාම සම්පත්තිය අතහැරලා පංචකාමයෙන් බැහැර වෙලා සිත එකඟ කරගෙන ධ්‍යාන මට්ටමට සිත පුරුදු කරන්නට ඕනි. එයිනුත් මේ බ්‍රහ්මයන්ට විශේෂයෙන් තියෙන ගුණ හතරක් ධර්මයේ දැක්වෙනවා. බ්‍රහ්මයන්ට කේන්තියක් නැහැ පින්වතුනි. දෙවිවරුන්ට කේන්තියන්නට පුළුවන්. මොකද කේන්තියන්නට තරහා යන්නට ප්‍රධානම හේතුව කාම සම්පත්තිය ඇති බව. කාම සැප ඇත යම් තැනක තිබෙනවා නම් කාම සම්පත්තිය අපි භුක්ති විඳිනවා නම් ඒ සම්බන්ධයෙන් ද්වේෂය හට ගන්නට පුළුවන්. ද්වේෂය කියලා කියන්නේ ලෝභයේ නිස්සන්ද ඵලයක්, ලෝභයේ ප්‍රතිඵලයක්. ලෝභයම නෙවෙයි, ලෝභය මූලික කොටගෙන හට ගන්නා වූ දෙයක්. අපි යම් දෙයක් කැමති වෙනවා නම්, යම් දෙයකට ඇලෙනවා නම් ඒ දේ ඒ ලෙසට සිද්ධ නොවුනොත්, ඒ දේ වෙනස් වුනොත් අපේ හිත නුරුස්සන ගතියක් හට ගන්න එක තමයි ද්වේෂය කියලා කියන්නේ. බ්‍රහ්ම ලෝකයේ කාම සම්පත්තිය නැති නිසා, බ්‍රහ්මයන් කාම ආශාව යටපත් කරපු නිසා, දුරු කරා නෙවෙයි යටපත් කරපු නිසා, ඒ බ්‍රහ්ම ජීවිතවලදී ද්වේෂය හටගන්නේ නැහැ. ඒ ද්වේෂය හටගන්නේ නැති නිසා බ්‍රහ්මයන්ට නිති පවතිනා වූ ගුණ හතරක් තියෙනවා. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියලා. මේකට අපි සාමාන්‍යයෙන් විවහාර කරනවා සතර බ්‍රහ්ම විහාර කියලා. බ්‍රහ්මයන්ගේ නිති විහාරය, නিত্য විහාරය තමයි මේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා කියන්නේ. ධර්මයේ සමහර තැනක මේක දක්වනවා අප්‍රමේය ගුණය කියලා. අප්‍රමේය ගුණය කියලා කියන්නේ මේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ හතර භික්ෂුවක් විසින් සීමා අතික්‍රාන්තව ජාති භේදයකින්, කුල භේදයකින්, රටවල් භේදයකින් තොරව, මනුස්ස, දෙවියව, තිරිසන්, ප්‍රේතාදී සත්වනිකායක භේදයකින් තොරව, සක්වල භේදයකින් තොරව සියලු සත්වයන් කෙරෙහි ප්‍රමාණ අතික්‍රාන්තව වැඩිය යුතු නිසා මේ ගුණයන්ට තියෙන අප්‍රමේය ගුණ කියලා. ඒ ගුණය දිනු කරන්නට ලේසි නැහැ. මොනවද මේ හතර? මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. මෛත්‍රිය කියලා කියන්නේ පිංගතුනි, යම් සත්වයෙක් නොලද්දා වූ සැපයකට පත් වේවා කියන හැඟීම. නොලද්ධා වූ සැපේකට මොහු සැපවත් වේවා, සුවපත් වේවා කියන හැඟීම. කරුණාව කියලා කියන්නේ පැමිණියා වූ දුකෙන් මුදවන්නට ඇති කැමැත්ත. අහෝ මේ දුකෙන් මොහු මිදේවා, කෙසේනම් මොහු මේ දුකෙන් ගලවා ගන්නද කියන හැඟීම. ලෞතර බුදුරජාණන් වහන්සේට ඒක අප්‍රමාණව තිබුණා. ඒ නිසා තමයි උන්වහන්සේ අපි කියන්නේ මහා කාරුණිකයි. තථාගතයන් වහන්සේ හැමදාම උදේම ලෝකයේ බලනකොට මේ ජාති, ජරා, මරණයන්ගෙන් පීඩිත වෙච්ච, නැවත නැවත සසර ඉපදීමට නියමිත වෙ ඉන්න සත්ත්ව ප්‍රජාව දකිනකොට මහා කරුණාවක් හටගන්නවා. ඒකට කියනවා මහා බුද්ධානම් භගවන්තානම් සත්තේසු මහා කරුණා ඔක්කමති. මේ ජාති, ජරා, මරණයන්ගෙන් පීඩිත වෙච්ච සත්වයා දකිනකොට මොවුන්ට පිහිට විය යුතුයි කියන මහා කරුණාව සත්වයන් කෙරෙහි හටගන්නවා. කරුණාව කියලා කියන්නේ පැමිණි දුකෙන් මිදවීමට ඇති කැමැත්ත. මෛත්‍රිය කිව්වේ මොකද්ද? නොපැමිණි සැපයට පමුණුවන්නට තියෙන කැමැත්ත. කරුණාව කියලා කිව්වේ පැමිණි දුකෙන් මුදවන්නට තියෙන කැමැත්ත. මුදිතාව කියලා කියන්නේ පැමිණි සැපය කෙරෙහි ප්‍රසන්න වෙන බව. පැමිණි සැපය කෙරෙහි සතුටු වෙන බව. අහෝ මේ පුද්ගලයා සැපයට පත් වෙලා තියෙනවා කියන හැඟීම එනකොට ඊර්ෂ්‍යාවක් ඇති කර ගන්න නැතුව ඒ පිළිබඳව අහෝ සුට්ටු, සාදු සුට්ටු, යහපත් යහපත්, තව තවත් සැප වැඩි වේවා, මේ සැපයෙන් නොපිරිහේවා, ලද සැපටින් සැපතින් නොපිරිහේවා කියන හැඟීම මුදිතාව. ඒක ඉතාම ඉහළ ගුණයක්. සාමාන්‍යයෙන් අපිට වඩා කෙනෙක් සැපවත් වෙනකොට, ධනවත් වෙනකොට, බලවත් වෙනකොට ඊර්ෂ්‍යාව කියලා එකක් හට ගන්නවා. ඒකට ප්‍රතිපක්ෂයි මේ මුදිතාව. උපේක්ෂාව කියලා කියන්නේ අපිට මෛත්‍රී කරන්නටත්, කරුණා කරලා මුදිතා කරන්නටත් හැකියාවක් නැති. ඒ කියන්නේ උදාහරණයකට සමහර කෙනෙක් තමන්ගේ වරදවල් නිසා හිරේ විලංගුවේ වැටෙනවා. තමන් අකුසල කර්ම කරලා මරණින් මත්තේ දුගතියට වැටෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපිට මොනවත් කරන්නට බෑ. කායිකව ඕව බේරගන්නට ක්‍රමයක් නෑ. ඒ වගේ අවස්ථාවලදී මේ කර්මානුරූපව සත්වයා සැපට දුකට පත් වුණා කියන හැඟීම ඇති කර ගැනීම තමයි උපේක්ෂාව. කර්මානුරූපව කියලා කියන්නේ උදාහරණයකට යම් කෙනෙක් වැරදි වැඩ කරලා හිරේ විලංගු වැටුණොත් ඒකට තමයි ඔහුගේ ක්‍රියාව නිසා ඔහුට ලැබිච්ච ප්‍රතිඵලය. ඒක පෙර කර්මයක ප්‍රතිඵලයක්වත්, ඒ කරපු අපරාධයේ ප්‍රතිඵලයක් විපාකයක්වත් නෙවෙයි, ඔහු කරපු ක්‍රියාව නිසා සමාජයෙන් ලැබෙන දඬුවම. ඒ වගේම සමහර වෙලාවට පෙර සසරදී කරපු අකුසල් නිසා හිටි හැටියේ
අයහපත් විපාක විඳින්නට සිද්ධ වෙනවා. මේ වගේ විදිහට සත්වයන් කර්මානුරූපව සැප දුක් විඳිනවා කියලා මධ්‍යස්ත වෙන ස්වභාවය උපේක්ෂාවයි. හැබැයි මතක තියාගන්නට ඕනේ අපට උපකාර කරන්නට පුළුවන් සත්වයේ දකින්නකොට උපේක්ෂාව නෙවෙයි දිනු කරන්නට ඕනේ කරුණාවයි. දුකටපත් වෙලා ඉන්නවා නම් සතෙක් මුදව ගන්නට පුළුවන් නම් ඒ වෙලාවේ කරුණාවෙන් මුදවා ගත යුතුයි. ඒක තමයි නියම ගුණවත්කම. ඉතින් ඒ නිසා මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණ හතර ඒ සුදුසු කාලෙදී යොදා ගන්නට ඕනි. බ්‍රහ්මයන්ට මේ හතර නිතැතිම හිතේ පවතිනවා. දෙමාපියන්ට තමන්ගේ දරුවන් කෙරෙහි මේ ගුණ හතර පවතිනවා. ඒ අවස්ථාවවලදී මුලින්ම තමන්ගේ කුසට දරුවෙක් පැමිණි වෙලාවේදී පිලිසිඳ ගත්ත වෙලාවේ පටන් මවට සහ පියාට ඇතිවෙන ප්‍රධානම හැඟීම තමයි කවදානම් මේ දරුවා නිරුප්‍රද්ධිතව මගේ මව් කුසින් බිහිවේද, දරුවා නිරුප්‍රද්ධිතව බිහිවේවා, නිරෝගී දරුවෙක් වේවා, සැපවත් දරුවෙක් වේවා, කුසදුලදී කිසිදු පීඩාවක් ඇති නොවේවා කියන හැඟීම දෙමව්පිය දෙදෙනාට නිතැතිම්ම ස්වභාවයෙන්ම ගලාගෙනෙනවා. ඒ නිසානේ පින්වතුනි මෑණියෝ කෙනෙක් ගැබ් අරගෙන ඉන්නකොට බැරි වෙලා හරි පයලිස්සලා වැටෙන්න ගියා කියලා හිතන්. ඒ වෙලාවේ මුලින්ම අත යන්නේ කොහෙටද? තමන්ගේ කුසට දරුවා ආරක්ෂා කරගන්නට. ඒ තමයි දෙමව්පියන්ගේ තියෙන මෛත්‍රිය. මගේ දරුවා සුවපත්ව මව් කුසින් පැමිණේවා කියන හැඟීම දරුවා දෙමව්පියෝ කිනා කෙරෙහි නිතැතිම්ම ස්වභාවින්ම පවතිනවා. මේක අපි හැම දිනාගෙනම හිතන්න. සමහර වෙලාවට තමන්ට දරුවෝ ඉන්නට පුළුවන්, තමන්ගේ දරුවන්ට දරුවෝ ඉන්නට පුළුවන්. නමුත් තමන් කුඩා කාලයේදී තමන් මව් කුසට ආපු වෙලාවේදී තමන්ගේ මවට මේ හැඟීම තිබුණා, තමන්ගේ පියාට මේ හැඟීම තිබුණා. කරුණාව හටගන්නේ දරුවා ඉපදුනාට පස්සේ කුඩා කාලයේදී. කිරි ඉල්ලලා අඬනකොට, මදුරුව විදලා අඬනකොට, පොඩ්ඩක් රිදෙනකොට දරුවා කෑ ගහනවා. මේ කෑ ගහන වෙලාවේදී දෙමව්පියෝ දෙදෙනා මොන වැඩේ තිබුණත් දුවලා යනවා ඒ දරුවාගේ දුක නිවන්නට. අහෝ, මගේ දරුවා නොඅඬාවා, මගේ දරුවා සැපවත් වේවා, මේ දුකෙන් මුදවා ගන්නට ඕනි. ඒ වෙලාවේ සමහර වෙලාවට පිරිස් මැදේ නමුත් මව දරුවට කිරි දෙනවා. මොකද දරුවාගේ කුසගිනි නිවන්නට ඕනි. දරුවා පීඩාවට පත් වෙන එක දකින්නට බැහැ දෙමව්පියන්ට. ඒ තමයි දරුවන් කෙරෙහි පවතිනා වූ අප්‍රමාණ කරුණාව පිංගතුනි. මුදිතාව හටගන්නේ දරුවා උස්මහත් වෙනකොට, අවුරුදු 10 15 16 වෙනකොට, ඒ වගේම දරුවා තරුණ වයයට පත් වෙනකොට, පාසල්වලදී, ක්‍රීඩාවලදී සමාජයේ දක්ෂතා පෙන්වනකොට, දරුවා ලස්සන වෙනකොට දෙමව්පියන් දෙදෙනාගේ හදවතේ පුදුමාකාර සතුටක් හටගන්නවා. හරියට ඒ ගිතෙල් ටිකක්, උණු වෙච්ච ගිතෙල් ටිකක් වගේ. කවදාවත් දරුවා කෙරෙහි ඊර්ෂියාවක් හටගන්නේ නැහැ. තමන්ගේ දරුවා තමන්ටත් වඩා ලස්සන නම් ඒකට තමයි දෙමව්පියෝ කැමති. තමන්ට වඩා සාර්ථක වෙනවටයි දෙමව්පියෝ කැමති. ඒ නිසා දරුවා සාර්ථක වෙන අවස්ථාවේදී දෙමව්පියෝ දෙදෙනා කෙරෙහි මුදිතාව කියන ගුණය ඉතාම ස්වභාවිකම ප්‍රබල ලෙස සිතේ බැස ගන්නවා. ඊට පස්සේ දවසක දරුවන් ලොකු මහත් වෙලා ආවාහ විවාහ සිද්ධ කරගෙන තනියම තමන්ගේ ජීවිතය ගෙවනකොට ඒ වෙලාවේදී දෙමව්පියන්ට ඇතිවෙනවා, දැන් මගේ දරුවෝ සමර්ථයි තම ජීවිතයේ තනිව පවත්වාගෙන යන්නට කියලා දරුවන් කෙරෙහි මධ්‍යස්ත වෙනවා. වැඩි උපදෙස් දෙන්නට යන්නේ නැහැ. දරුවන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්නට යන්නේ නැහැ. ඒ වෙලාවේදී සමහර වෙලාවට උපකාර කරන්න පුළුවන් වෙලාවේදී උපකාර කරනවා. නමුත් ඒ කුඩා කාලේ වගේ සියලු කටයුතු හොයලා බලලා කරන්නේ නැහැ. මොකද දරුවට පුළුවන් තැන් තමන්ගේ ජීවිතේ ගත කරන්න. මේකට කියන උපේක්ෂාව කියලා. සමහර දෙමව්පියන්ට මේ උපේක්ෂා කියන අවසාන ගුණේ දිනු කරගන්න අමාරුයි. ඒ නිසා දරුවා උස්මහත් වෙලා කටයුතු කරනකොට පවා දරුවන්ගේ ජීවිතවලට ඇඟිලි ගහනවා. දරුවන්ගේ පවුලට ඇඟිලි ගහනවා. පවුලේ කටයුතු වලට යෙදෙනවා. ඒ වගේ වෙලාවලදී සමහරලාට පවුලේ ප්‍රශ්න පවා ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මතක තබා යුතු දෙයක් තමයි දෙමව්පියන් සතු ගුණයන් අතර මේ උපේක්ෂාව කියන ගුණය සුදුසු කාලයේ හටගත යුතුමයි. උදාහරණයකට සත්ව ලෝකයේ උනත් පිංගතුනි, කිරිල්ලෙක් සහ කුරුල්ලෙක් ඒ තමන්ගේ පැටවුන් දෙදෙනා පණ වගේ ආරක්ෂා කරගෙනත් ඒ ඉගිලෙන්නට පුළුවන් පැමිණි අවස්ථාවේදී කාලයක් ගියාට පස්සේ ඒ තමන්ගේ පැටවුන් පිටත් කර හරිනවාමයි. මොකද ඒක තමයි ලෝකයේ ස්වභාව ධර්මතාවය.
ඒ නිසා ඒ දෙමව්පියන් සුදුසු කාලයේ පැමිණෙනකොට දරුවන් උස්මහත් වෙලා තනියම ජීවිතය ජීවිකාව ගත කරන්න පුළුවන් අවස්ථාවේදී ඒ කෙරෙහි මධ්‍යස්ථ විය යුතුයි. ඒක තමයි දෙමව්පියන් කෙරෙහි තියෙන උපේක්ෂාව. තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ ගුණ හතර දෙමව්පියෝ දෙදෙනා දරුවන් කෙරෙහි නිතැතින්ම පවතිනවා, ස්වභාවයෙන්ම පවතිනවා. ඒ නිසා ඒ දරුවන්ට සාපේක්ෂව දෙමාපියෝ දෙදෙනා බ්‍රහ්ම බ්‍රහ්ම කියලා මම විවහාර කරනවා. බ්‍රහ්ම කියනකේ තේරුම තමයි මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ හතර නිතැතින්ම පවතින දෙදෙනා තමයි බ්‍රහ්ම වෙන්නේ. ඒ ඒ දරුවන්ට ඒ දෙමාපියෝ බ්‍රහ්ම කියලා විවහාර කරන්නට සුදුසුයි. එනිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ බ්‍රහ්මාති භික්කවේ මාතා පිතුන්නම් ඒතං අදිවචනං. මේ ගුණ හතර දෙමව්පියෝ කෙරෙහි පිහිටා තිබීම සුළුපටුයි කියලා හිතන්නට එපා පිංගතුනි. අපි අහලා තියෙනවා අපේ ධර්මයේ තියෙනවා පංචානන්තරීය කර්මය කියලා කර්මයක්. ආනන්තරීය කර්මය කියලා කියන්නේ ඒ කර්මය කළ මොහොතේ පටන්ම ඊළඟ භවය නිරේ උප්පදින්නට නියත බවට පත් වෙනවා. මොනවද මේ ආනන්තරීය කර්ම පහ? උපසම්පදා භික්ෂුවක් සංඝයා වහන්සේලා බෙහෙද කරනවා අටලොස් බෙහෙදකර වස්තු වලින්. ඒ සංඝ බෙහෙදේ කියලා කියනවා. ඒ සංඝ බෙහෙදේ කරන්නට බෑ ගිහියෙට්ට, සංඝ බෙහෙදේ කරන්නට බෑ සාමණේරයෙක්ට, භික්ෂුණියකට. උපසම්පදා භික්ෂුවක් විසින්මයි කළ යුතු වන්නේ. දේවදස් තිස්සවිරයන් වහන්සේක සිද්ධ කළා. සංඝ බෙහෙදේ කිරීම ආනන්තරීය පාප කර්මයක්. තථාගතයන් වහන්සේගේ ශරීරයේ රුධිරය ප්‍රදුෂ්ට සිතෙන්, දුෂ්ට සිතෙන් සෙලවීම ආනන්තරීය පාප කර්මයක්. රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක්. දෙමව්පියෝ දෙදෙනා මව ඝාතනය කිරීම, පියා ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක්. ආනන්තරීය කියලා කියන්නේ පින්වතුනි, ඒ කර්මය සිද්ධ වූ සැනින්ම ඊළඟ භවයේහි ප්‍රතිසන්දිය නියත භාවයට පත් වෙනවා. කිසිම ආකාරයකින් වළක්වන්නට බෑ. ඒකෙන් කියන්නේ ඒ වෙලාවේ මැරෙනවා කියන එක නෙවෙයි. මරණයෙන් මත්තේ නිරේ උපදින්නට ඔහු නියත පුද්ගලයෙක් බවට පත් වෙන එකට කියනවා ආනන්තරීය කර්මය. මිච්ඡත්ත නියතා ධම්මා කියලා අපි හඳුන්වනවා. තව එකක් තියෙනවා නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. ඉතින් මේ කියන ආනන්තරීය කර්ම ගත්තම දෙමව්පියෝ දෙදෙනාගේ ගුණ මහත්වයේ කෙතෙක්ද කියනවා නම්, අපේ ධර්මයේ ඉන්නවන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියලා මාර්ගඵලලාභීන් හතර දෙනෙක්. ඒ මාර්ගඵලලාභීන් අතර අනාගාමීන් වහන්සේ කාමරාගේ පටිගේ දුරු කළා. පෘතුග්ජනේට ප්‍රමාණ කළ නොහැකි ගුණස්කන්ධයක් මේ ආර්යයන් වහන්සේලා කෙරෙහි පවතිනවා. අනාගාමීන් ආර්යයන් වහන්සේ කෙනෙක් ඝාතනය කළොත් බොහෝ දුරට නිරේම තමයි. සෝවාන් සකදාගාමි ආරයන් වහන්සේලා ඝාතනය කරත් එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අනාගාමි ආරයන් වහන්සේ කෙනෙක් ඝාතනය කළත් ඒක ආනන්තරීය පාප කර්මයක් වන්නේ නෑ. බොහෝසේ නිරේම තමයි. නමුත් ආනන්තරීය භාවයට පැමිණෙන්නේ නෑ. නමුත් තමන්ගේ දෙමව්පියෝ දෙදෙනාගෙන් එක්කෙනෙක් හරි ඝාතනය කළොත් ආනන්තරීය පාප කර්මයක් වෙනවා. ඒ නිසා මේ දෙමව්පියෝ දෙදෙනාගේ ගුණ මහත්වයේ කියන එක සුළුයි පටුයි කියලා හිතන්නට එපා. පිංගතුන් අහලා තිනු අඟුලිමාල ස්වාමීන් වහන්සේ ගැන. අඟුලිමාල ස්වාමීන් වහන්සේ ගුරු පූජාව පවත්වන්නට 999ක් මිනිස්සුයෝ මැරුවා කියලා පොතේ සඳහන් වෙනවා. දහස්වෙනි ඇඟිල්ල හොයාගෙන යනකොට තමයි බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා මේ දාමරික පුරුෂයාව දමනය කරවලා මාර්ගෝපදේශකත්වයේ ලබා දීලා පසුව රහත් කෙරෙව්වේ. පිංගතුනි හොඳින් මතක තියාගන්න. මිනිස්සු 999ක් මරපු අඟුලිමාල රහත් වුණා. හැබැයි ඒ අඟුලිමාල ඒ 999 එක්කෙනෙක්වත් නොමරා තමන්ගේ මව විතරක් බැරි වෙලා හරි මැරුවා නම් මේ ජීවිතේ රහත් වෙන්නට බෑ. මේ තමයි දෙමව්පියන්ගේ ගුණය කියලා කියන්නේ. මිනිස්සු 999ක් මරපු කෙනාට මං ඒකෙන් කියන්නේ මිනිස්සු මැරීම සාමාන්‍ය දෙයක් කියන එක නෙවෙයි. දෙමව්පියන්ගේ ගුණ මහත්වය. මිනිස්සු 999ක් මරපු කෙනාට පුළුවන් වුණා තමන්ව නිවැරදි කරගෙන රහත් වෙන්නට. නමුත් එකදු මිනිස්සෙක්වත් ඝාතනය නොකර තමන්ගේ මව හෝ පියා හෝ ඝාතනය කරා නම් යමෙක්, ඒ පුද්ගලයාට මේ ජීවිතයේ මාර්ගඵල අධිගමනය කරන්නට බෑ. මේ තමයි මව්පියවරුන්ගේ ගුණ මහත්වය කියලා කියන්නේ. මව්පියවරු කියලා කියන්නේ පිංගතුනි අපේ ජීවිතයේ මූලය. යම්සේ ගසක් බීජයක් නිසා හට ගන්නවා නම්, මුල් නිසා පවතිනවා නම්, ඒ බීජයේ මුල් වගේ තමයි දෙමව්පියෝ කියන දෙදෙනා. අපේ ජීවිතයේ මුලින්ම ප්‍රතිසන්දිය සිද්ධ වන්නේ මව් කුසක.
ඒ මෞකුසේ ප්‍රතිසන්දිය සිද්ධ වෙලා සෛල භවට අපේ ශරීරයේ පත් වෙලා අපි වර්ධනය වෙනවා. නමු මතක තියාගන්න, මේ මුල්ම ප්‍රතිසන්දි සිත බැසගත්තේ පිහිටා ගත්තේ මවගේ ශරීරයේ තිබිච්ච යම් රූප කොට්ටාසයක්, පියාගේ සහ මවගේ ශරීරයෙන් එකතු වෙච්ච ඒ රූප කොට්ටාසයක තමයි අපගේ ප්‍රතිසන්දි සිත බැසගන්නේ. මේ වෙලාවෙම කර්මජ රූප ටික ලකුණු රූප කොටසක් හටගන්නවා. නමුත් ඒ ඇසුරු කරන්නේ මේ ඍතුජ රූප සමූහයක්, මවගේ පියාගේ ශරීරයෙන් පැමිණිච්ච. ඒ අවස්ථාවේදී අපේ මුළු ජීවිතේම පවතින්නේ මේ රූප දෙක පදනම් කරගෙන. ඒ නිසා අපි ජීවිතේ යම් සාර්ථකත්වයක් ලැබුවා නම්, රජෙක් වුණත්, සිටුවරයෙක් වුණත්, අද කාලේ විදියට අමාත්‍යවරයෙක්, ජනාධිපතිවරයෙක් වුණත්, ලෝකේ ඉන්න ප්‍රබලම ධනවතෙක් වුණත්, ඒ ධනවතාගේ, ඒ රජුරුවන්ගේ, ඒ පාලකයාගේ ඒ මුල් සිත හටගත්තේ මේ දෙමව්පියන්ගේ රූපයක් පදනම් කරගෙනයි. ඒ නිසා අපි ජීවිතේ යම් සාර්ථකත්වයක් ලබනවා නම් ඒ සියලු සාර්ථකත්වයේ මූලය, මුල් තැන ඒ දෙමව්පියන්ගේ ශරීරවලින් එකතු වෙච්ච රූපය. දෙමව්පියන් අපිව ආරක්ෂා කිරීම, නිරුප්‍රද්ධිතව පෝෂණය කිරීම. ඒ නිසා සම්මා සම්බුදු වුණත් දෙමව්පියන් කෙරෙහි ණය පිහිටනවා පිංගතුනි. දෙමව්පියන් කෙරෙහි යුතුකම පිහිටනවා. ඒ නිසායි සම්මා සම්බුදුවරයෙක් බුදු වෙලත් කිමුල්වත් පුරයට වැඩම කරලා සුද්ධෝදන රජුරුවන් වෙනුවෙන්ම කීප වතාවක්ම වැඩම කරලා බණ දේශනා කරලා ඒ යහපත් මාර්ගයේ පිහිටුවේ. තමන්ගේ මව වෙනුවෙන්ම තෞතිසා භවනට වැඩලා ධර්මයේ දේශනා කළේ. ඒ වගේම තමන්ගේ සුළු මවට පැවිද්ද ලබා දීලා සසරෙන් එතර වෙන්නට මාර්ගෝපදේශකත්වේ ලබා වුණේ. සම්මා සම්බුදුවරයෙක් වත්නේ මව්පියන්ගේ ණයෙන් ගැලවීමක් නැහැ. හේතුව මොකද? අවසාන පශ්චිම භවික බෝසතාණන් වහන්සේගේ ප්‍රතිසන්දි සිත පවා පිහිටන්නේ මේ කියන මව්පියවරුන්ගේ ශරීරයේ උපකාර කරගෙනයි. ඒ නිසා තමයි දෙමව්පියෝ ඝාතනය කිරීම කියන එක තමන්ගේ ජීවිතේ මුල සිඳ ගන්නවා වගේ වැඩක්. කවදාවත් ඒ පුද්ගලයාට ඊළඟ භවයේදී දවස දවස මුළුල්ලෙහි වෙස්සන්තර බඳු දන් දුන්නත්, දවස දවස මුළුල්ලෙහි ලෝකයේ සියලු සත්වයන්ට උපකාර කරත්, බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මහා මෙරුව තරම් පිරිකර දන් දුන්නත්, යමෙක් මව ඝාතනය කළොත්, පියෙක් ඝාතනය කළොත්, ඔහුට ඊළඟ ජීවිතයේ සුගතියට යන්නට නොහැකි. ඒ තමයි බැරෑරුම්කම. ඒ බැරෑරුම්කම ආවේ කවරක් නිසාද? ප්‍රතිලෝමව කල්පනා කරන්න. ඒ කර්මය එතරම් බරපතල වන්නේ ඇයි? දෙමව්පියෝ දෙදෙනාට, දෙදෙනා කෙරෙහි, දෙදෙනා තුළ දරුවන් කෙරෙහි ඇත්තා වූ ගුණයේ තියෙන අසීමාන්ත භාවයයි. ඒ නිසා තමයි දෙමව්පියෝ දෙදෙනා බ්‍රහ්ම ලෙස තථාගතයන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම දේශනා කරන පූර්වාචරිය. පූර්වාචරිය කියලා කියන්නේ මුල් ආචාර්යවරු. පිංගතුනි, අපිට අපේ ජීවිතේ පාසල් වලදී ගුරුවරු අපිට උගන්වනවා. ක්‍රීඩා පිටියේදී ක්‍රීඩා කරන්නට ගුරුවරු උගන්වනවා. රැකියා ස්ථානයේදී අපිට රැකියා පුහුණුව ලබා දෙනවා. පැවිදි වෙච්ච කෙනෙක්ට නම් තිසරණේ ලබා දීලා භාවනා පුරුදු කරවනවා. මාර්ගෝපදේශකත්වයේ ලබා දෙනවා. මේ වගේ ජීවිතය ගත කරනකොට ගිහි කෙනෙක් නම් ධනවත් වෙලා ලෝකේ සාර්ථක කෙනෙක් බවට පත් වෙනවා. හොඳ රැකියාවක් කරලා සමාජයේ ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් ධර්මයේ ඉගෙනගෙන ලෝකයට ධර්මයේ දේශනා කරන්නට සමර්ථ වෙනවා. අන්නේ භික්ෂුන් වහන්සේලා හික්මවන්නට සමර්ථ වෙනවා. තමන්ගේ සීලය පිරිසුදු කරගෙන ධ්‍යාන, අභිඥා, සමාපatti, විදර්ශනා ඥාන උපදවලා මාර්ගඵල අධිගමනය කරන්නට සමර්ථ වෙනවා. මේ සියලු දේටම අපිට ආචාර්යවරු අවශ්‍යයි. ඒ සියලු දේම ගුරුවරුන්ගේ උපකාරයේ මැදෙහි තමයි අපි මේ ගමන යන්නේ. නමුත් මතක තියාගන්න, ඒ ගුරුවරුන්ට අපිට උගන්වන්නට පදනම හදලා දෙන්නේ අපේ දෙමව්පියෝ දෙදෙනා. කුඩා කාලයේදී අපිට ඇවිදින්නට කියලා දුන්නේ දෙමව්පියෝ. කුඩා කාලයේදී අපිට කතා කරන්නට කියලා දුන්නේ දෙමව්පියෝ. හරියට වචන උච්චාරණය කරන්නට කියලා දුන්නේ දෙමව්පියෝ. කල්පනා කරන්න පිංගතුනි, ලෝකයේ ඉඳලා තියෙනවා දෙමව්පියෝ දෙදෙනාගෙන් වෙන් වෙලා කැලෑවල හැදිච්ච වැඩිච්ච කුඩා දරුවෝ. ඒ කුඩා දරුවන්ව මිනිස්සු හොයාගන්නකොට එක කුඩා දැරිවියක් හිවලුන් පිරිසක් නැත්තම් බල්ලුන් බලු රැලක් එක හැදී වැඩෙනවා. ඒ දරුවාට කතා කරන්නට බෑ. ඒ දරුවා බල්ලෝ වගේ තමයි දුවන්නේ, කෑම ගන්නේ බෙල්ල පහත් කරගෙන. ඒ පිටරටක සිද්ධ වෙච්ච සිදුවීමක්. බොහෝ කාලයක් යනවා ඒ දරුවව සාමාන්‍ය මිනිස්සේ පතේ මිනිස්සුන්ට බය නොවි පවත්වාගෙන යන්නට, මිනිස්සු ලං වෙනකොට හපා ගන්නට පණිනවා. මේ මනුස්ස දරුවෙක් හැදුනේ බල්ලොරයනක් සමග.
මතක තියාගන්න අපි අද මිනිස්සුයෝ වෙලා සමාජයේ හොඳින් ජීවත් වෙනවා කිසිදු ප්‍රශ්නයක් නැතුව මේ සියල්ලම සිද්ධ වුණේ දෙමව්පියෝ දෙදෙනා අපිට මුල් කාලයේදී නිසියාකාරයෙන් මාර්ගෝපදේශකත්වයේ ලබා දුන්නු නිසාමයි අපිට ඒක සාමාන්‍ය දෙයක් වෙන්නට පුළුවන් ඒක සංසන්දනය කරලා බලන්න දෙමව්පියෝ නැතුව කැලේක සත්තු ගොඩක් එක තනියම හැදිච්ච දරුවෙක් දිහා කල්පනා කරලා අපිවත් බැරි වෙලා හරි අපේ දෙමව්පියෝ දෙදෙනා මේ වගේ අතහැරලා ගිහිල්ලා අපි ජීවත් වුණා නම් අපි තිරිසන්න විදිහටයි හැසිරෙන්නේ. මොකද අපි අනුගමනය කරන්නේ අපි ළඟින් ඉන්න කෙනා. ඒ නිසා අපි ලෝකයේ හරියට කතා කරනවා නම්, හරියට ඉරියව් පවත්වනවා නම්, හරියට ගමන් කරනවා නම් අර දැරිවිය කකුල් දෙකෙන් හිටගෙන ගමන් කරන්න සමර්ථ නැහැ. බල්ලෙක් වගේ කකුල් හතරෙන් තමයි ගමන් කරේ. හේතුව මොකද කවුරුත් නැගිටලා ඇවිදින්නට උගන්නලා නැහැ. එහෙනම් මතක තියාගන්න අපි ක්‍රීඩාවලින් දක්ෂ වෙන්නට පුළුවන් ලෝකේ ජය ගන්නට පුළුවන් නමුත් මේ සියල්ලෙහිම මූල ආරම්භය අපේ දෙමව්පියෝ දෙදෙනා. දෙමව්පියෝ දෙදෙනා තමයි අපිට ඇවිදින්නට ඉගැන්වුවේ, කෑමක් හරියට කන්නට ඉගැන්වුවේ, දෙමව්පියෝ දෙදෙනා තමයි අකුරු ලියෙව්වේ, දෙමව්පියෝ තමයි අපිට කතා කරන්නට ඉගැන්වුවේ. මේ සියල්ල මූලික අධ්‍යාපනයේ නොලබුණා නම් දරුවෙක්ට කිසිම ගුරුවරයෙකුට හෝ හික්මවන්නට බෑ. අර බල්ලෝ හතර ඇතිවෙච්චේ දැරිවියට අවුරුදු ගාණක් යනවා කුඩා දෙයක් නමුත් මිනිස්සුන්ට උගන්වන්නට. කොටින්ම කියනවා නම් මිනිහෙක් එක්ක එකට ඉඳගෙන කෑමක් කන්නට අවුරුදු ගාණක් මාස ගාණක් උගන්වන්නට සිද්ධ වෙනවා. ඒ තරම් අපහසුයි කාලයක් ගියාට පස්සේ හුරුව වෙනස් කරන්නට. නමුත් අපිට ඒ කිසිදු ගැටලුවක් නැත්තේ කවරක් නිසාද? අපේ දෙමව්පියෝ දෙදෙනා අපිව ඒ විදිහට හදපු නිසා. ඒ නිසා පූර්වාචාරය කියලා කියන්නේ සියලුම ආචාර්යවරුන්ට මුල් වෙච්ච ආචාර්යය. ගණිතය ඉගැන්නුවත්, විද්‍යාව ඉගැන්නුවත්, ක්‍රීඩාවක් ඉගැන්නුවත්, ශිල්ප ශාස්ත්‍රය ඉගැන්නුවත් ඒ සියලුම ආචාර්යවරුන් අපිට ඒක උගන්වන්නට පුළුවන් උනේ දෙමව්පියෝ දෙදෙනා අපිට මූලික අධ්‍යාපන පදනම දාලා දීපු නිසා. ඒ නිසා තමයි සම්මා සම්බුදුවරේ ඥානෙහි පරතරයට ගියපු උත්තමයා ප්‍රකාශ කරන්නේ, මහණෙනි මම සම්මා සම්බුදු වෙලා මාර්ගෝපදේශකත්වයේ ලබා දීලා රහත් කරා වෙන්නට පුළුවන්. නමුත් මම නෙවෙයි සම්මා සම්බුදුවරයෙක් නෙවෙයි පූර්වාචාරිය, සම්මා සම්බුදුවරයෙක් පවා පච්චාචාරිය පසුආචාර්යවරයෙක්. හැම සත්වයෙකුගේම හැම මිනිසෙකුගේම පූර්වාචාර්ය වෙන්නේ ඒ මිනිසයාගේ දෙමව්පියෝ දෙදෙනා. ඒ නිසා දෙමව්පියෝ දෙදෙනා පූජාවට වන්දනාවට සුදුසුයි. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පුබ්බ දේවතාති භික්කවේ මාතා පිතුන්නං ඒතං වදිවචනං. පූර්ව දෙවිවරු කියන්නේ මව්පියවරුන්ට නමක්. පාලි භාෂාවේ හැටියට දේව දේව කියන වචනයේ පිංගතුනි අර්ථ තුනක් තියෙනවා. සම්මුති දේව, උපපත්ති දේව, විසුද්ධි දේව. සම්මුති දේව කියලා කියන්නේ සමාජයේ සම්මතයෙන් ඇති කරගත්ත දෙවිවරු. සාමාන්‍යයෙන් විවහාර කරනවානේ දේවයන් වහන්සේ කියලා අපි. කාටද මේ කියන්නේ? ඒ කාලේ හැටියට රජවරුන්ට. ඒ නිසා ලෝකයේ පාලනය කරන අයට දේව කියලා පාලියෙන් විවහාර කරනවා. ඒකට කියන සම්මුතියෙන් ඇතිවෙච්ච දෙවිවරු. උපපත්ති දේව කියලා කියන්නේ මනුස්සපතේන් ඉහළ තියෙන චාතුර් මහා රාජික දිව්‍ය ලෝකයේ ඉඳලා නේව සංඥා නා සංඥායතනය කියන බවාග්‍රයේ දක්වා තියෙන සියලුම දිව්‍ය ලෝක 6ත්, රූපාවචර බ්‍රහ්ම ලෝක 16ත්, අරූපාවචර ලෝක 4ත් කියන මේ ලෝක 26හි යම් සත්වයෙක් උපදිනවා නම් ඒ සියලු දෙනාටම දේව දේව කියලා විවහාර කරනවා. ඔවුන් උපතින්ම දෙවිවරු. උපපත්ති දේව. විසුද්ධි දේව කියලා කියන්නේ තමන්ගේ කෙලෙස් ධර්මයන් සම්පූර්ණයෙන් නසලා විසුද්ධත්වයට පත් වුණා වූ රහතන් වහන්සේ. දෙවිවරු තුන්ගොල්ලයි, සම්මුති දේව රජවරු, උපපත්ති දේව දෙවිවරු, විසුද්ධි දේව රහතන් වහන්සේ. මේ දෙවිවරු තුන් දෙනා අතරින් විසුද්ධි දේව ශ්‍රේෂ්ඨයි. මොකද හේතුව කරුණු දෙකක් නිසා. රහතන් වහන්සේ කෙනෙක්ට යම් කෙනෙක් අපරාධයක් සිද්ධ කළොත්, අතප්පයක් කැපුවත්, තමන්ගේ ජීවිතේ ඝාතනය කරත්, තමන්ගේ සියලුම පිරිකර හොරකම් කරත්, ඒ රහතන් වහන්සේට ඒ පුද්ගලයා කෙරෙහි ද්වේෂ මාත්‍රයක්, අමනාප සිතිවිල්ලක්වත් හටගන්නේ නැහැ. ඒ තරම් විශිෂ්ටයි විසුද්ධි දෙවිවරු. ඒ වගේ මේ රහතන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව නිතරම පවත්වනවා. කිසිම සත්වයෙකු කෙරෙහි කිපෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මේ තමයි කරුණු දෙක. මේ දෙක නිසා ඒ විසුද්ධි දෙවියන්ට රහතන් වහන්සේට සිද්ධ කරන්නා වූ කුඩා හෝ නමුත් පූජාව මහත්ඵලයි, මහානිසංසයි. දෙමව්පියෝ දෙදෙනත් පින්වතුනි තමන්ගේ දරුවන්ට මේ විසුද්ධි දේව බඳුයි.
දෙමව්පියෝ දෙදෙනාට සමහර වෙලාවලට දරුවන් කුඩා කාලේ තරුණ වයසට යනකොට ඒ තරුණ මදයෙන් මත් වෙනකොට දෙමව්පියන් කියන දේ අහන්නේ නැහැ. දෙමව්පියන්ට කෑ ගහනවා, දෙමව්පියන්ට බනිනවා, සමහර ලාවට දෙමව්පියන්ට ඉතාම පහත් ලෙස නිඳා කරන අවස්ථා තියෙනවා, දෙමව්පියන්ට පිස්සු කියලා බනින අවස්ථා තියෙනවා. මේ කිසිම දෙයක් සිද්ධ වෙන ඒ වෙලාවේදී දෙමව්පියන්ට තරහක් එනවා වෙන්න පුළුවන්, අමනාපයක් ඇති වුණා වෙන්නට පුළුවන්. නමුත් කවදාවත් ඒ දෙය දෙමව්පියන්ගේ හිතේ රැඳින්නේ නැහැ. තමන්ගේ දරුවා තමන්ට කෑ ගහලා බැනලා නිවසින් පිටත් වුණත්, බැරි වෙලා හරි ආරංචියක් ආවොත් අනතුරකටපත් වුණා කියලා මුලින්ම දුවගෙන එන්නේ අම්මා සහ තාත්තා. වැඩිපුරම කලබල වන්නේ අම්මා සහ තාත්තා. අපිට වෙන කෙනෙක් කෑ ගහලා බැනලා කෑමොර දීලා ගිහිල්ලා අනතුරකටපත් වුණා අපි කියනවා, ඉතින් හොඳ වැඩි, ඕන දෙයක් වෙච්ච දෙන් මම නම් බලන්න යන්නේ නැහැ. නමුත් දෙමව්පියෝ දෙදෙනාට ඒක කරන්නට බෑ. තමන්ගේ දරුවාගේ ජීවිතයට කරදරයක් නම්, සෞඛ්‍යයට ප්‍රශ්නයක් නම්, තමන්ට උදේ බැනලා ගියා වෙන්නට පුළුවන්. නමුත් දෙමව්පියෝ දෙදෙනාට නිවසට වෙලා නිකන් බලන් ඉන්නට බෑ. මේ තමයි දෙමව්පිය ගුණය. රහතන් වහන්සේ තමන්ට අපරාධ කළ වුන්ට කිසිදු විටක අපරාධ කරන්නට සිතිවිල්ලක්වත් නූපදිනවා වගේ, සෑම විටම උපකාර කරන්නටම නැඹුරු වෙනවා වගේ දෙමව්පියෝ දෙදෙනා දරුවන් කෙරෙහි තමන්ට අපරාධ කරත්, අපහාස කරත්, නිඳා කරත් කවදාවත් දරුවන්ගේ අයහපත පතන්නේ නැහැ. දරුවන්ට යහපතමයි දෙමව්පියෝ දෙදෙනා ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි දෙමව්පිය ගුණය. ඒ වගේම දරුවන් කෙරෙහි අර කියපු මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහාරයේ නිතතිව පවත්වනවා. ඒ නිසා මේ දෙවිවරුන්ගේ විසුද්ධි දෙවි බඳුයි මේ දෙමව්පියෝ දෙදෙනා. ඒ වගේම තමයි සම්මුති දෙවියන් ඇසුරු කරන ක්‍රමය, රජ කෙනෙක්ට කතා කරන ක්‍රමය, ඒ වගේ උපපත්ති දෙවියන්ට කටයුතු කළ යුතු විදිය, පින් අනුමෝදන් කිරීම ආදිය, ඒ වගේම විසුද්ධි දෙවි වෙච්ච රහතන් වහන්සේට වන්දනාමාන කළ යුතු ආකාරයේ පවා අපි ඉගෙන ගන්නේ. කවුද සම්මුති දේව, කවුද උපපත්ති දේව, කවුද විසුද්ධි දේව කියලා ඉගෙන ගන්නේ මේ දෙමව්පියෝ දෙදෙනා නිසා. ඒ නිසා සියලු දෙවියන්ට පූර්ව වෙච්ච නිසා පුබ්බ දේවතා කියලා දෙමව්පියන් තථාගතයන් වහන්සේ හඳුන්වනවා. ඊළඟ පදේ ආහුනෙය්‍ය. ආහුනෙය්‍ය කියන පදේ මම හිතනවා මේ පින්වතුන් හැම දෙනාම අහලා තියෙන පදයක්. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණි අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය ගුණ නවයකින් හඳුන්වනවා. ඒ අනන්ත ගුණ ඇති මහා සංඝරත්නයේ ගුණ සියල ගුණ නවයකට කැටි කරනවා. මොනවාද ඒ ගුණ ටික? ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය යහපත් ප්‍රතිපදාවට පිළිපන් බැවින් සුපටිපන්නයි. ඍජු වූ ප්‍රතිපදාවට, අවංක වූ ප්‍රතිපදාවට පිළිපන් බැවින් උජුපටිපන්නයි. කාම සම්පත් ප්‍රාර්ථනා නොකර නිවනටම වැටිච්ච ප්‍රතිපදාවට පිළිපන් බැවින් ඥායපටිපන්නයි. වන්දනීය පූජනීය ප්‍රතිපදාවන්ට, තුවටක ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව, රතවිනීත ප්‍රතිපදාව වැනි වන්දනීය පූජනීය ප්‍රතිපදාවන්ට පිළිපන් බැවින් සාමීචි පටිපන්නයි. දුරසිට නමුත් ගෙන එන්නා වූ සිව්පසය පිළිගන්නට සුදුසු බැවින් ආහුනෙය්‍යයි. ඒ වගේම ආගන්තුකයන් වෙස සකස් කරපු දානේ නමුත් පිළිගන්නට සුදුසු බැවින් පාහුනෙය්‍යයි. තමන් පින් සකාගෙන, තමන්ගේ සැප පතාගෙන, අනුන්ගේ සැප පතාගෙන දෙන්නා වූ ඒ දක්ෂිණාවන් පිළිගැනීමට සුදුසු වන හේයින් දක්කිනෙයයි. දොහොත් මුදුනේ තබාගෙන වන්දනා කරන වුන්ට ආයු වර්ණ සැප බල ප්‍රඥාවන් ලබා දී කෙලවර නිවනට පවා උපනිශ්‍රේ වන්නට තරම් ගුණ මහත්වයෙන් සුදුසු හේයින් අංජලි කරණීයයි. සදෙව් ලෝකවාසී දෙවියන්ට, මනුලෝමැසි මිනිසුන්ට, බ්‍රහ්ම ලෝකවාසී බ්‍රහ්මයන්ට, කුසල් නැමැති බීජ වපුරවා සරු විපාක, සැප විපාක නැමැති සරු අස්වනු නෙලා ගැනීමට ශේෂ්ත්‍රයේ බැවින් අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස නම් වෙනවා. මේ කියන සංගුණ නමේ තියෙන එකක් තමයි ආහුනෙය්‍ය කියන පදේ. ආහුනෙය්‍ය කියන එකේ තේරුම බොහෝ දුර සිට නමුත් පැමිණිලා පූජා සත්කාර කිරීමට සුදුසුයි. මේ දෙමව්පියෝ දෙදෙනා අර කියපු ಗುಣ මහත්වේ නිසා, බ්‍රහ්ම කියන ගුණය, පූර්වාචාර්ය කියන ගුණය, පුබ්බ දේවතා කියන ගුණයන්ගෙන් යුක්ත නිසා දරුවෝ දෙදෙනා, මේ දෙමව්පියෝ දෙදෙනාට රට රටවල ඉඳන් නමුත්, රාජ දේශාන්තර වෙල පිට ඉඳලා නමුත් ඇවිල්ලා දෙමව්පියන්ට පූජා සත්කාර කරන්නට සුදුසුයි. දෙමව්පියෝ දෙදෙනා ඒ සියලු පූජා සත්කාරයන් ලැබීමට සුදුසුයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දෙමව්පියෝ දෙදෙනා ආහුනෙය්‍ය නමින් හඳුන්වනවා. ආහුනෙය්‍යාති භික්කවේ මාතා පිතුන්නම් ඒතං අදිවචනං. තමන්ගේ ආර්ය සංඝ රත්නය හඳුන්වන්නට යොදාගත් වචනයකින් තමයි මේ දෙමව්පියෝ දෙදෙනාව හැඳින්වුවේ තථාගතයන් වහන්සේ. ඒ නිසා තමයි අපි දේශනා කරේ මුලින්ම
මෙන්න මේ කියන ගුණස්කන්ධය නිසා දෙමව්පියෝ දෙදෙනා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දින්නාහම් භික්කවේ න සුප්පටිකාරං වදාමි කතමේසං දින්නානම් මාතුච පිතුච. මහණෙනි, ලෝකයේ පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්නවා, ප්‍රතිඋපකාර කරන්නට පහසු නෑ. කවරක්ද මේ දෙදෙනා මව සහ පියා? මහණෙනි, යම් කිසි දරුවෙක් අවුරුදු 100ක් ජීවත් වෙන දරුවෙක්, මුළු අවුරුදු 100ම දෙමව්පියෝ දෙදෙනාම උඩ තබාගෙන සියලු වැඩ කටයුතු සිද්ධ කරනවා නම්, දෙමව්පියෝ දෙදෙනාගේ මල පුත්‍ර පවා පිළිකුල් කරන්නේ නැතුව සියලුම වතාවත් කිසිද්ද කරලා දෙනවා නම්, එයිනුත් ඒ දෙමව්පියෝ දෙදෙනාගේ ප්‍රතිඋපකාරය සිද්ධ කරේ නැහැ කියලා මම දේශනා කරනවා. යම් දරුවෙක් තමන්ගේ දෙමව්පියෝ දෙදෙනා මේ මුළු පෘථිවියටම රාජ්‍යත්වයේ පිහිටවනවා නම්, පෘථිවියේ ඊශ්වරත්වයේ ලබා දුන්නත් මහණෙනි, ඒ දෙමව්පියෝ දෙදෙනාගේ ණය ගෙවලා ඉවර කරන්නට බැහැ මහණෙනි. හැබැයි යම් කිසි දරුවෝ දෙදෙනෙක් අශ්‍රද්ධාවන්ත දෙමව්පියෝ දෙදෙනා ශ්‍රද්ධාවේ පිහිටවනවා නම්, ශ්‍රද්ධාවන්ත දෙමව්පියන්ගේ ශ්‍රද්ධාව වඩවනවා නම්, දුස්සීල දෙමව්පියන්ගේ දෙමව්පියන්ව සීලවන්ත කරවනවා නම්, සීලයෙන් වර්ධනය කරවනවා නම්, මසුරු දෙමව්පියන්ට ත්‍යාගවන්ත භාවයේ පිහිටවනවා නම්, ත්‍යාගවන්ත භාවයේ වැඩි කරවනවා නම්, දුප්‍රාණ නැත්තම් ප්‍රඥාව අඩු දෙමව්පියන්ගේ ප්‍රඥාව වර්ධනය කරවනවා නම්, එබඳු උපකාරයකින් දෙමව්පියන්ගේ ණය ගෙවන්නට පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. තථාගතයන් වහන්සේ සියලු කෘත්‍ය නිමයි, සියලු කෙලෙස් නැසුවා. නමුත් පිංගතුනි, උන්වහන්සේ පවා ඒ දෙමව්පියන්ගේ ණය ගිව්වා. සුද්ධෝදන මහරජතුමාව රහත් කෙරෙව්වා. මහා ප්‍රජාපති ගෝතමියට පැවිද්ද ලබා දීලා රහත් කෙරෙව්වා. මායා දේවිය ඉන්න තැනටම ගිහිල්ලා ධර්මයේ දේශනා කළා. මහණෙනි, පිංගතුනි, බුදුරජාණන් වහන්සේගේ ශික්ෂාපදයක් තියෙනවා. භික්ෂූන් වහන්සේලාට තමන්ට ලැබිච්ච පිරිකර හිතුමතේ ගිහියන්ට දෙන්නට බෑ. ඒකෙන් කියන්නේ දන් දෙන්න එපා කියන එක නෙවෙයි. අපිට පුළුවන් අපේ භික්ෂූන් අතර නැත්නම් භික්ෂුණීන් වහන්සේලාට අපේ පිරිකර බෙදා ගන්නට දන් දෙන්නට. මොකද ගිහි භික්ෂූන් වහන්සේ කෙනෙක් ගිහියන්ට දන් දෙන්නට පටන් ගත්තොත් භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධයේ බිඳ වැටෙනවා. ඒ නිසා පැවිද්දෙක්ගෙන් ගිහියන්ට අවශ්‍ය වෙන්නේ ධර්මය ගිහියන් විසින් පැවිද්දන්ට ලබා දිය යුතු සිව්පසේ. ඒ නිසා තථාගතයන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා, අපිට අපේ පිරිකර ගිහි අයට නිකරුණේ ලබා දෙන්නට බෑ. ලබා දිය හැකි අවස්ථා තියෙනවා. හිඟන මිනිස්සෙක් ඇවිල්ලා ඉල්ලුවොත්, කවුරු හරි කෙනෙක් අතරමං වෙලා ආරණ්‍යට ආවොත්, ඒ වගේ අවස්ථාවලදී අපිට දෙන්නට පුළුවන්. එහෙම නැතුව අපිට හිතුමතේ ගිහි අයට දෙන්නට බෑ. ඉතින් එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී එක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන්ගේ සිවුරු සහ පිරිකර තමන්ගේ වයෝවෘද්ධ දෙමව්පියෝ දෙදෙනාට ලබා දුන්නා. මේක විනයට පටහැනි ක්‍රියාවක් නිසා භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේට කරුණ පැමිණිලි කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කැඳෙව්වා. කැඳවල ඇහුවා, මහණ, ඇත්තද මේ කියන්නේ? ඔබගේ මහලු වෙච්ච ගිහි දෙමව්පියන්ට මේ පිරිකර ලබා දෙනවද? ගිහියන්ට පිරිකර දෙනවද? ඒ වෙලාවේ අක්කා, එහෙමයි ස්වාමීනි, මගේ දෙමව්පියෝ දෙන හරිම වයෝවෘද්ධයි, මට ලැබිච්ච පිරිකර මම ලබා දෙනවා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරනවා, සාදු සාදු මහණ, ඉතාම යහපත්. ඊළඟට භික්ෂුන් වහන්සේලා වෙත හැරිලා කියනවා, මහණෙනි, දෙමව්පියෝ දෙදෙනාට දන් දෙනකොට සර්වඥ වෙච්ච මම කවරක් නම් කියන්නද? මේ භික්ෂුන් වහන්සේ මම උදෙසා පැවිදි වෙච්ච බව ඇත්ත. මම ගිහියන්ට දන් දෙන්නට බැහැ කියලා ශික්ෂාපදයක් පනවා තියෙන බව ඇත්ත. නමුත් මහණෙනි, මේක දෙමව්පියෝ දෙදෙනාට අදාළ නැහැ. භික්ෂුන් වහන්සේ කෙනෙක්ට පිංවතුනි, දෙමව්පියෝ දෙදෙනා උදෙසාම පිණ්ඩපාතේ ගිහිල්ලා, පිණ්ඩපාතේ පූජා කරන්නේ අපිටනේ, සීලවන්ත භාවයටනේ. භික්ෂුවගේ සීලයක් සලකනනේ පිණ්ඩපාතේ මිනිහෙක් දෙන්නේ. නමුත් භික්ෂුන් වහන්සේ ඒ නිසා ඒ දාණය අපිට ගිහියන්ට දෙන්නට කැප නැහැ. නමුත් භික්ෂුන් වහන්සේ කෙනෙක්ට අවශ්‍ය නම් මේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් පිණ්ඩපාතේ යනවා කියලාම හිතාගෙන ගයක් ගයක් ගානේ පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ සියලු පිණ්ඩපාතේ තමන්ගේ අම්මා තාත්තා රජ වෙලා හිටියත් ඒක දෙන්නට පුළුවන්. අම්මා තාත්තා බලාපොරොත්තු වුණත් නැතත් ඒක දෙන්නට පුළුවන්. හේතුව මොකද? පැවිදි වුණා කියලා, රහත් වුණා කියලා දෙමව්පියන් කෙරෙහි තියෙනා වූ ණයෙන් නිදහස් වීමක් නැහැ. බුදුවරයෙක්ටවත් ඒ ණයෙන් නිදහස් වීමක් නැහැ. ඒ නිසා අපි සිතේ දරා ගන්නට ඕනේ, අපේ දෙමව්පියෝ දෙදෙනා කියලා කියන්නේ අපේ ජීවිතයේ ඉන්න අතිශයින්ම පූජනීය වන්දනීය පුද්ගලයෝ දෙදෙනෙක්. පැවිදි වුණාට පස්සේ, පැවිදි වුණාට පසුව සාමාන්‍යයෙන් පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක් තමන් වහන්සේට වඩා
දවසක් හරි උපසම්පදාවෙන් වැඩි හිටි ස්වාමින් වහන්සේ කෙනෙක්ට එනකොට ආසනයෙන් නැගිටිනවා, වන්දනාමාන ආදිය සිද්ධ කරනවා. ඒ පැවිදි වෙලා කාලයක් යනකොට අපි ඒ සියලු කටයුතු සිද්ධ කරනකොට අපිට සිහි වෙච්ච දෙයක් තමයි, මහාන වෙලා ඉන්නකොට අපි දවසක් නමුත් වැඩිහිටි ස්වාමින් වහන්සේ කෙනෙක්ට සියලු ගරුසරු දක්වනවා, වත්පිළිවෙත් දක්වනවා. නමුත් අපි ගිහි ගෙදර ඉන්නකොට සමහර වෙලාවලට අපේ දෙමව්පියෝ දෙදෙනා මහන්සි වෙලා ගෙදර එනකොට අපි කකුල් උඩ දාගෙන පුටුවල ඉඳගෙන රූපවාහිනී නරඹනවා. සමහර වෙලාවලට අම්මා තාත්තා මහන්සි වෙලා ඒ සියලු කටයුතු සම්පාදනය කරනකොට අපි ක්‍රීඩා කරනවා, හොයන්නවත් බලන්නවත් නැහැ. අපි හිතනවා මේ කටයුතු සියල්ලම දෙමව්පියෝ දෙදෙනා කළ යුතුයි කියලා. දෙමව්පියන්ගේ ගුණේ නිසා ඒ දේ සිද්ධ කරනවා. වයසට ගියත් සමහර අම්මලා තාත්තලා දරුවන්ගේ රෙදිපවා හොදලා දෙනවා. නමුත් ඒ පැවිදි වෙච්ච දවස්වල තමයි අපිට සිහිපත් උනේ මේ අපි කවදාවත් අඳුරන්නේ නැති ස්වාමින් වහන්සේ කෙනෙක්ට දවසක් නමුත් වැඩිහිටි ස්වාමින් වහන්සේ කෙනෙක්ට අපි සියලු ගරුසරු දක්වනවා. නමුත් අපිව බිහි කරපු, අපේ ජීවිතේ පවත්වාගෙන යන්නට උපකාර කරපු, අපේ ජීවිතේ ආරක්ෂා කරලා මේ තරම් වර්ධනය කරලා දීපු, අපි ජීවත් වෙන්නේ යම් කෙනෙක් නිසාද, දෙමව්පියෝ දෙදෙනාට අපි දක්වපු උපකාරය, අප දක්වපු ගෞරවය ප්‍රමාණවත්ද? කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියලා හිතනවා. ඒ තමයි මොකද හේතුව, ධර්මය හදාරනකොට තේරෙන්නට පටන් ගන්නවා දෙමව්පිය ගුණය කියන එක පින්වතුනි මේ මහා මේරුවට වඩා උසයි. ඒ දෙමව්පියෝ දෙදෙනාට වත්පිළිවෙත් දක්වලා පිරිමහන්නට අමාරුයි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අවුරුදු 100ක් දෙව්රොඩ තබාගෙන නමුත් උපස්ථාන කළත් මහණෙනි ප්‍රතිඋපකාර කළායයි මම සලකන්නේ නැහැ. ඒක නිසානේ කියුනේ මිනිස්සු ලක්ෂයක් මරපු කෙනෙක්ටත් ඒ පව ගෙවලා සමහර විට රහත් වෙන්නට පුළුවන්. හැබැයි අම්මා තාත්තා මැරුවොත් රහත් වෙන්නට බැහැ, බැහැමයි. ඒක නියතයි. මේ තමයි දෙමව්පියෝ දෙදෙනාගේ ගුණය. ඉතින් ගාථාවේ දැක්ුණේ ඒකයි. බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති උච්චරේ, මහණෙනි මේ මව්පියවරු දෙදෙනාට බ්‍රහ්ම බ්‍රහ්ම කියලා කියනවා. ඔවුන් පූර්වාචරියවරු ලෙස හඳුන්වනවා. ආහුනෙයාච පුත්තානං පජාය අනුකම්පකා, දරුවන් විසින් දුරසිට නමුත් පැමිණිලා පූජා සත්කාර කරන්න සුදුසුයි. දරුවන්ට මහත් අනුකම්පා දක්වනවා මේ දෙමාපියවරු. සමහර වෙලාවලට අනිත් සත්වයන් විනාශ කරලා හරි දෙමාපියෝ දරුවන්ව පෝෂණය කරනවා. ඒකෙන් කියන්නේ අනුන්ට හිංසා කිරීම යහපත් කියන එක නෙවෙයි. ඇයි අනිත් සත්තු විනාශ කරලා නමුත් දරුවන්ව පෝෂණය කරන්නේ? දරුවන්ට තියෙනා සෙනෙහස නිසා. ඒ වගේම තමන්ගේ ශරීරයෙන් කොටස් පවා අයින් කර කර තමන්ගේ වස්තුව නැති කරගෙන, තමන්ට තියෙන සැපේට පිණිස තියෙන දේවල් පවා නැති කරගෙන දරුවන්ට සැප ලබා දෙනවා. තමන් දියුණු නොවුනත් දරුවන්ගේ දියුණුව බලාපොරොත්තු වෙනවා. මේ තමයි පජාය අනුකම්පකා, දරුවන් කෙරෙහි නියම අනුකම්පාව ඇත්තෝ මේ දෙමාපියෝ. තස්මාහිනේ නමස්සෙය සක්කරෙයච පඬිතෝ. ඒ නිසා මහණෙනි, දෙමාපියෝ දෙදෙනාගේ ගුණ දන්නා වූ දරුවෝ නමස්සෙය, මේ මාහට පින් කෙතක් කියන හිත ඇති කරගෙන උදේ සවස දෙමව්පියන් වන්දනා කළ යුතුයි. ඒ වන්දනා කරන්නට ඕනේ අපේ ජාතික චාරිත්‍රයක් ලෙසවත්, රටේ චාරිත්‍රයක් ලෙසවත් හිතලා නෙවෙයි. එහෙම කරත් ඒක හොඳයි. නමුත් අපි සිහි කරන්නට ඕනේ මේ මහා ගුණස්කන්ධයකට මම වන්දනා කරන්නේ. අපි බුදුන් ඉදිරියේ වඳිනකොට වඳින්නේ බුදුන්ගේ ගුණ සිහි කරලා. ඒ වගේම දෙමව්පියන්ට වඳිනකොටත් මතක තියාගන්න, ඉස්කෝලේ යන්න හදිස්සි වෙලා වඳිනවා කියන එක නෙවෙයි, ගෙදර ගියාම චාරිත්‍රයට වඳිනවා කියන එක නෙවෙයි. ඒ වඳින වෙලාවේ, දන ගහන වෙලාවේ සිහි කරන්න. තමන් දෙමව්පිය වෙලා හිටියත් තමන්ගේ දෙමව්පියන්ට වඳිනකොට සිහි කරන්න, මේ අම්මා තාත්තා නිසා තමයි මම අද ජීවත් වෙන්නේ. මගේ ශරීරයේ වැඩෙන මේ ලේ බිඳුවක් බිඳුවක් ගානේ මම ණයයි මේ දෙදෙනාට. මගේ ශරීරයේ, මේ ශරීරයේ තියෙන හැම මාංශ පිඩක් කෙරෙහිම මේ දෙදෙනාගේ උත්සාහය උපකාරයේ තිබිලා තියෙනවා. මේ දෙදෙනා රෑ නිදිවරන් නැතුව මාව කුඩා කාලයේ පෝෂණය කරපු නිසා තමයි මම අද මේ තැන ඉන්නේ. අහෝ, මගේ ජීවිතයේ පිලිසරණයි මේ කියලායි වන්දනා කළ යුත්තේ. හරියට රහතන් වහන්සේ කෙනෙක්ට, බුදුවරයෙක්ට අපි වඳිනකොට සංඝගුණ බුදුගුණ සිහි කරලා වඳින්නා වගේ මේ දෙමව්පියෝ දෙදෙනාගේ මේ බ්‍රහ්ම ආහුනෙය්‍ය පූර්වාචරියාදී වූ ගුණයන් සිහිපත් කරගෙන දෙපා අල්ලා වඳින්නට පුරුදු වෙන්න. තථාගතයන් වහන්සේගේ දේශනාවේ හැටියට යම් කෙනෙක් දෙමව්පියන්ට වන්දනා කරනවා නම්, උපස්ථාන කරනවා නම්, මරණාසන්නේ කර්මය ඉදිරිපත් වුනොත් ඒ කාන්තෙන්
ප්‍රබල සුගති උප්පත්තියකට හේතු වෙනවා. ඒ නිසායි කිව්වේ තස්මා හිනේ නමස්සෙය සක්කරේයච පඬිතෝ. පුළු පුළුවන් වෙලාවට උපස්ථාන සිද්ධ කරනවා. වන්දනාව සහ උපස්ථානය. කෙසේද උපස්ථානය සිද්ධ කරන්නේ? විශේෂයෙන් මේ උපස්ථානය අපි කරන්නට ඕනේ දෙමව්පියෝ දෙදෙනා වයසට ගිය වෙලාවේදී. අන්නේන අත පහනේන වත්තේන සයනේනච ආහාර පනාපාන ලබා දීලා වස්ත්‍රාභරණ ලබා දීලා ඒ වගේම ඒ සුදුසු සෙනසුන් ආදිය ලබා දීලා වේ පිරිසුදු කරලා ඒ නැති බැරි වෙන දෙමාපියන්ට ඒවා සිද්ධ කර දිය යුතුයි. උච්චාදනේන නහාපනේන පාදානන්දෝවනේනච. උච්චාදනේන කියලා කියන්නේ ශරීරයේ දුර්ගන්ධය ඉවත් කරමින් දෙමාපියන්ගේ මලපුත්‍ර පාදිය පවා ඉවත් කරන්නට ඕනේ. මොකද ඒ දෙමාපියෝ දෙදෙනා කුඩා කාලේ අපිට ඒ දේ සිද්ධ කරා. ඒ නිසා සුවඳ විලවන් වලින් නහවමින් දෙමාපියන්ගේ ශරීරයේ සුවඳවත් කළ යුතුයි. නහාපනේන ඒක නැතිබැරි කාලෙදී නාවන්නට ඕනි. පාදානන් දෝවනේනච පාදවල ආදියේ තෙල් සම්භාණය කළ යුතුයි. තාය නම් පාරිචරියාය මාතා පිතිසු පණ්ඩිතා ඉදේව නම් පසංසන්ති පෙච්ච සග්ගේ ප්‍රමෝදති. මෙවන් වූ උපස්ථාන කරනවා නම් මෙලෙසට වන්දනාමාන කරනවා නම් දෙමාපියන්ට ඒ පුද්ගලයාව ලෝකයේ ඉන්න ඥානවන්ත පඬිතු ඒ කාන්තෙන් ප්‍රශංසාවට ලක් කරනවා. ඒ ඥානවන්ත දරුවා ඒ කාන්තෙන් මරණින් මත්තේ ස්වර්ග පරායන උප්පත්තියක් ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මාතා පිතුපත්ඨානම් භික්කවේ පඬිත පඤ්ඤත්තං සප්පුරිස පඤ්ඤත්තං. මේ මෞපියවරුන්ට උපස්ථාන කිරීම කියන එක මම උපදින්නට කලින් පවා ලෝකේ පැවතිච්ච මහණෙනි පඬිතයන්ගේ ක්‍රියාවක් සත්පුරුෂයන්ගේ ක්‍රියාවක්. ඒ නිසා මෞපිය උපස්ථානය නොපිරිහෙලා අපිෂ්ඨ කළ යුතුයි. ඒ මෞපිය උපස්ථානය සත්පුරුෂ ගුණ ධර්මයක්. මෞවරුන්ට පියවරුන්ට උපස්ථාන කිරීම ඕනෑම ලෝකේ පහළ වෙන සත්පුරුෂයෙකු විසින් ඒකාන්තෙන් සිද්ධ කළ යුතු ක්‍රියාවක්. අවසන් කරනවා නම් යම් හේකින් මව හෝ මව තමන් ඉපදිච්ච වෙලාවේදී ඉතාම වැදගත් කරුණක්. තමන්ව අතහැරලා දාලා ගිහිල්ලා ධර්මයේ හැටියට අතහැරලා ගහලා ගියපු වෙලාවක වෙන දෙමව්පියෝ දෙදෙනෙක් අපිව පෝෂණය කළත් බැරි වෙලා හරි අපි ඒ මව කියලා දන්නේ නැතුව නමුත් ප්‍රාණඝාත චේතනාවෙන් ඝාතනය කළොත් ධර්මයේ හැටියට පාපය අනන්තරියයි. හේතුව මොකද? මම කලින් සඳහන් කළා වගේ මේ නාම රූප දෙක මේ රූපකය සහ සිත කියන දෙහිකෙහි ප්‍රතිෂ්ඨා වුණේ ආරම්භය වුණේ ප්‍රතිසංජිතිත්තේ පහළ වුණේ මෞපිය දෙදෙනාගේ එකතුවෙන් හටගත් රූපයක. ඒ රූපේ තිබුණ නැත්නම් මේ රූපකය නාමකයට පවතින්නට බෑ. ඒ නිසා යම් කෙනෙක් යම් මවෙක් කිසිදු බලා ගැනීමක් කරේ නැතත් උපන් මොහොතේ අතහැරලා ගියත් ඒ දරුවට ඒ දෙමව්පියෝ දෙදෙනා කෙරෙහි තියෙන දෙමව්පියෝ දෙදෙනාගේ එක තියෙන සම්බන්ධය නතර වෙන්නේ නැහැ. ජීව විද්‍යාත්මක සම්බන්ධයේ බිඳීමක් නැහැ. ඒ නිසා ධර්මයේ හැටියට සමහරලාට හිතෙන්නට පුළුවන් දෙමව්පියෝ අපට සැලකුවේ නැහැ කියලා සමහර අයට අඩුපාඩුකම් කළා කියලා. නමුත් මතක තියාගන්න දෙමව්පියන්ගේ මොන අඩුපාඩුකම් තිබුණත් මත්පැන් පානය කළත් ප්‍රාණඝාත කළත් සොරකම් කළත් දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ ගුණෙහි කිසිදු අඩුවක් නැහැ. ඒ නිසා සෑම දරුවෙක්ම දෙමව්පියෝ කෙරෙහි ඒ සැලකීම ගුණවත් භාවය නොපිරිහෙලා ඉෂ්ට කරගත යුතුයි. ඒ නිසා අපි සෑම දෙනාම අදිෂ්ඨාන කරගන්නට ඕනේ අපේ සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට අපි හැකි පමණ ගරුසරු දැක්විය යුතුයි. දෙමව්පියන් නැති බැරි වෙන අවස්ථාවලදී ඒ කාන්තයෙන් ඔවුන්ට පිහිට ආධාර විය යුතුයි. ඒ දෙමව්පියන් මිය ගිය අවස්ථාවලදී යුතුකම ලෙස පින්කම් සිද්ධ කරලා ඒ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කර යුතුයි. එවන් වූ ක්‍රියාවන් සිද්ධ කරන සත්වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙක්. ඔහුට මෙලව දියුණුව පරලොව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්.
රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරන් රක්ඛන්තු ත්වං සදාති ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු.